ගරු ස්වාමීන් වහන්ස අලුත් අවුරුදු දවසේ අවුරුදු කෑම මේසේ ඉඳුල් කරන්න සිල්වත් ධනවත් ප්‍රභූ පුද්ගලෙක් සම්බන්ධ වීම තුල සුබ බලපෑමක් ඒ නිවසියන්ට සිද්ධ වෙනවාද නැත්නම් ඒක මතයක් විතරයිද නැහැ නෝනා ඒක මතයන් විතරක් කියලා කියන්න බෑ තේරෙනවද මේ සමාජයේ යම් ශාස්ත්‍රීය මිනිස්සෙක් ජීවත් වෙනවා නම් ඒ ශාස්ත්‍රීය මිනිස්යා කියන්නේ සම්මාදිට්ඨිය ඵලෙ එච්චර මේ ලෝකේ දුප්පත් භාවයට පත් වෙච්ච මිනිස්සෙක් ඉන්නවා නම් එතන තියෙන්නේ අකුසලයක ඵලයක් කාටවත් වැරද්දක් කියනවා දොස් කියනවා අවනම්බුවක් කරනවා නෙමෙයි ධර්මයේ විග්‍රහ කරන්න ඕනේ නිවැරදි වෙන්න නේද ශාස්ත්‍රීය කෙනෙක් කියන්නේ පිනක් සම්මාදිට්ඨියක් පෙර ජීවිතේ පිනේ ඵලයයි යාගේ සාශවර්ණ සැපේ බලය කියන්නේ ඒක තමන්ගේ කටයුත්තකට ශාස්ත්‍රීය මිනිස්සෙක් තෝරා ගැනීම තුල නෝනා අපිට සම්මාදිට්ඨිය අර්ථයන් අපිටුල වැඩෙනවා මොකද අපි දකිනවා මේ සම්මාදිට්ඨිය අර්ථයයි කියලා එරුවන් කෙරේ සද්ධාවේ අර්ථය දානේ සීලේ ඵලයන්ගේ අර්ථය ඒ ඵලයන්ගේ අර්ථය දකිද්දීනෝනා ඒ ඵලයන් කෙරේ අපේ තුනක් කැමැත්ත ඇති වෙනවා යමෙකුට ආවිෂ වර්ණේ සැපේ බලයේ තියනවන්න ඕන ඒක කවුරුත් හංගන්න ඕනේ නැහැ එයා හංගනවා කියන්නේ මොකක්ද සම්මාදිට්ඨිය හංගනවා සම්මාදිට්ඨිය හැංගුවාට පස්සේ නෝනා ලෝකයාට සම්මාදිට්ඨිය වඩන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මට මතකයි මම පහුගිය අවුරුදු දෙකේ ධර්මදේශනා කරනකොට අපි ධර්මදේශනාව ආරාධනා කළොත් කියන්නේ වෙලාව විතරයි. වෙලාවයි තන ඊට වඩා දෙයක් අපි කියන්නේ නැහැ. නමුත් අපි මේ ධර්මදේශනාවට වඩින්න ඕන විශාල මුදල් වියදම් කරලා මල් දාලා පාවඩවලට මල් දාලා ගොඩාක් අලංකාරම කරලා. නමුත් කියලා නෙමෙයි. ඒතර මම මේ පාවඩේ මල් උඩින් වඩිනකොට නෝන සමහර පින්වතුන්ලා නොදන්නා භාවය නිසාම චෝදනාව කරනවා. ඒ මේ හාමුදුරු මල් උඩින් වඩින්නේ කියලා. මට මතකයි මම එක්තරා ධර්මදේශනාවක් කරද්දී ශිෂ්‍ය කණ්ඩායම કોઈ ප්‍රශ්න ඍජුවම ඇහුවා. වංශයේ මේ මල් වලින් වරින්න කියලා. ඒතර මම ඒ දරුවන්ට කිව්වේ මොකද්ද? පුතේ දිව්‍ය තලවල දිව්‍ය උයන් තියෙනවා. ඒ දිව්‍ය උයන් වල දිව්‍ය මදාරා මල් ගස් තියෙනවා. දිව්‍ය මදාරා මල් ගහක් කියන්නේ හොඳින් වැඩුණ රබර් ගහක් වගේ. නමුත් ඒ දිව්‍ය මදාරා මල් ගස් වල නෝන කොළ නැහැ. මල් විතරයි තියෙන්නේ. රතු පාට, කහ පාට, නිල් පාට, සුදු පාට මේ වගේ දිව්‍ය මදාරා මල් වලින්ම පිරිච්ච දිව්‍ය උයන් තියෙනවා. මං ඒ දරුවන්ට කිව්වේ පුතේ මේ පාවඩේට දිව්‍ය මදාරා මල් එළුවත් මං ඒ දිව්‍ය මදාරා මල් උඩින් ගමන් කරනවා. එයි මගේ සීලය, මගේ සමාධිය, මගේ ප්‍රඥාව මට විශ්වාසයි. ඒතකොට නෝන මං මේ මල් දාපු පාවඩ උඩින් ගමන් කළේ මට මල් උඩින් වඩන්න තියෙන ආසාවක් නිසා නෙමෙයි. මං මේ මොකද්ද ලෝකෙට ප්‍රකට කළේ? සම්මාදිට්ඨිය. මම මේ ලබන්නේ සංස්කාරයන්ගේ ඵලයක්. මං කළා වූ කුසල් සංස්කාරයක ඵලයයි මේ ලබන්නේ. මොකද මට මතකයි මං පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. මං පැවිදි වෙන්න ඉස්සෙල්ලා ගිහි කාලේදී නෝනා මම ස්වාමින් වහන්සේලා දහස් ගානකගේ දෙපා හොදලා ඇති. පුංචි සාමණේර ස්වාමින් වහන්සේගේ පවත් කකුල හොදන්නයි කැමති. පිළිදාන්න මං කැමති නේ. ඒකෝට එවැනි දේවල් කැමැත්ත ඇයි අපිට සකස්ුනේ? සාංශාරික පුරුදු නිසා. එහෙනම් මේ සංස්කාරයන්ගේ ඵලයයි නෝනා සම්මා දිට්ඨියේ ඵලයයි මං අර මල්ලුඩින් වැඩියා කියන තැනින් මල් ලෝකෙට පෙන්නේ. ඒතකොට මං මේ ලෝකෙට පෙන්වුවාට පස්සේ ලෝකයා තුල සම්මා දිට්ඨිය පිළිබඳ අර්ථයන් වැඩි වුණා. කැමැත්ත වැඩි වුණා. පිනට තියෙන කැමැත්ත වැඩි වුණා. ඒතකොට අපි මේ මල් පාවඩ උදින් වඩමින් මොකද්ද ලෝකෙට පෙන්වුවේ? ඔබත් මේ සංස්කාර රැස් කරලා මේ පිනට දාලා සංස්කාරය ගන්න කියලා. දැන් බුදුරයන් වහන්සේ ඉස්සරහට එක්තරා බමුණෙක් ඇවිල්ලා බමුණාට සැකයි බුදුරයන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා නැහැ කියලා. මෙයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොයනවා. හොයලා හොයලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙනි 30ක් මෙයා හොයාගත්තා. දැන් 30ක් තියෙනවා දෙකක් දැන් සැකයි. නොපෙනෙන දෙක තමයි එකක් දිව අනිත් එක බුදුරයන් වහන්සේගේ පුරුෂ ලිංගය. දැන් ඒ දෙක මෙයාට පේන්නේ නැති නිසා දැන් මෙයාට සැකයි බුදුරයන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා නැහැ කියලා. බුදුරයන් වහන්සේ බමුණාගේ හිත දකිනවා. දැකලා බුදුරයන් වහන්සේ බමුණාට විතරක් පේන්න ප්‍රතිහාරයක් පානවා. වෙන කාටවත් මේ බමුණාට විතරයි දැන් මේ දේ පේන්නේ. බුදුරයන් වහන්සේ බමුණාට විතරක් පේන ප්‍රතිහාරයක් තුලින් දිව එළියට දාලා මේ නලල් තලයේ දිවෙන් ගහනවා. මේ කන් සිදුරු දෙක දිවෙන් වහනවා. දැන් බමුණාට විතරයි පේන්නේ. ඊළඟට අර කෙමියක බහාලු පරිද්දෙන් තියෙන පුරුෂ ලිංගය එයාට විතරක් පේන්න පෙන්නවා. දැන් බමුණා 32ම දැක්කා. දැන් බමුණා සතුටුයි බුදුරයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා එයා විශ්වාස කරනවා. ඒතර බුදුරයන් වහන්සේ බමුණාට පෙන්වුවේ දිවවත් පුරුෂ ලිංගවත් නෙමෙයි. මොකද්ද පෙන්වුවේ? සම්මා දිට්ඨිය අර්ථය. සම්මා දිට්ඨිය අර්ථයයි මොකද්ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ? කුසල් සංස්කාරයන්ගේ ඵලය. පාරමී ශක්තියේ ඵලය. අපි සංසාරයේ කළා වූ කුසල් නිසා අපිට ලැබෙන ආයුෂ වර්ණයේ සැපේ බලය අපි කවදාකවත් හංගන්න යන්න ඕනේ නැහැ.
අපි ඒක හංගන ප්‍රමාණයට නොනා මොකද වෙන්නේ ලෝකයා කුසලයේ තුල දුර්වල වෙනවා ඒගොල්ලන්ට පූර්ව අදහස් නැහැ මේ ආල්ෂ වර්ණයේ සැපයේ බලයේ ලෝකෙට ප්‍රකට කරන ප්‍රමාණයට අන්න ලෝකයාට පූර්ව අදහස් ලැබෙනවා මෙන්න සම්මාදිට්ඨිය ඵලය අපි තව තව සම්මාදිට්ඨිය තුල ශක්තිමත් වෙන්න ඕනි කියලා නමුත් නොනා මේ ලෝකයේ යම් යම් දුර්වල දේශපාලන මත තියෙන ඒ දේශපාලන මත ලෝකයට ප්‍රකාශ කරනවා ප්‍රභූම පුද්ගලයාත් දුප්පත්ම පුද්ගලයාත් සමතැනක ඉන්න ඕනි කියලා. රටේ රාජ්‍ය නායකයාත් කම්කරු පින්වතාත් සම මට්ටමක ඉන්න ඕනි කියලා. නමුත් මෙහෙම ධර්මයක් බුදුහාන්සේගේ ධර්මෙ නැහැ. සංස්කාර මතයි සියල්ල සිද්ධ වෙන්නේ. රජතුමා රජතුමෙක් වෙන්නේ දුප්පත් මහත්මයා දුප්පත් මහත්තයාත් වෙන්නේ සංස්කාර දෙකක ඵලයක් නිසා. ඒතකොට මේ සංස්කාරයන්ගේ ඵලය නිසා එහෙම වෙනවා කියලා මේ දෙන්නා සම වෙන්න කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. දැන් අර කියුබාවේ පිදෙල් ප්‍රස්ත මහත්තයා හැමදාම රැවුල වබාගෙන දුඹුරු පාට ඇඳුමක් ගැන ජීවත් වුණා. එයාගේ අකුසල විපාකයක් නේ. රටේ රාජ්‍ය නායකයා වෙන්න පින තිබ්බත් රාජ්‍ය නායකත්වයට අදාළ ඒ පින සැපේ ලබන්න යාට කුසල් තිබ්බේ නැහැ. සෝවියට් දේශයේ ලෙනින් මහත්තයා සෝවියට් දේශයේ කම්කරු මහත්තයා සම මට්ටමක හිටියේ ඒ ලෙනින් මහත්තයාගේ අකුසල විපාකය නිසා. මොකද එයාට රාජ්‍ය නායකත්වයට පත් වෙන්න පින තිබ්බත් නායකත්වයේ සැපයන් විඳින්න පින තිබ්බේ නැහැ. නමුත් ඒගොල්ලන්ට පින තිබ්බේ නැහැ කියලා නෝනා පින තියෙන කෙනා සංගවන්න අවශ්‍ය නැහැ. සංගවනවා අපි සංගන්නේ සම්මාදිට්ඨිය අර්ථය. බුදුරජාණන් වහන්සේ කොතනකවත් සම්මාදිට්ඨිය අර්ථයන් සංගවන්න කියලා අපිට ධර්මයේ කොතනකවත් කියලා නැහැ. ඒ නිසා කෑම මේසෙට ප්‍රභු කෙනෙක් ගෙනාවා කියන කාරණයෙන් අපි සම්මාදිට්ඨිය අර්ථයක් තමයි දෙන්න. එතකොට ගේන අර්ථය දැක්කම මටත් සල්ලිකාරයෙක් වෙන්න ඕනේ කියන චිත්තය ඇති වෙනවා. මටත් මේ වගේ ධර්මයේ තුල ඉන්න සල්ලි තියෙන මිනිස්සෙක් වෙන්න කියන චිත්තයක් ඇති කරගෙන අවුරුද්ද පටන් ගනීද යහපතක්ද අයහපතක්ද යහපතක්. ඒ නිසා නිරේතුරුවම බෞද්ධයා කියන කෙනා ධර්මයේ අර්ථයන් සම්මාදිට්ඨිය අර්ථයන් ලෝකෙට ප්‍රකට කරන්න වෙනවා. තේරුණාද? මොකද මේ සියල්ලම සමාජය තුල සිද්ධ වෙලා තින්නේ සංස්කාරයන්ගේ ඵලයන් නිසා. කුසල් සහ අකුසල් සංස්කාර. දැන් අපි කියමු කෝටිපතියෙක් ඉන්නවා. එයා මේ රටේ ඉන්න කෝටිපති ප්‍රභූම කෙනා ආයුෂ වර්ණයේ සැපෙන් බලයෙන් වැඩිම කෙනා. නමුත් නෝනා එයා ඉපදෙන්නේ දුප්පත් ගොවි පවුලක. දුප්පත් ගොවි පවුලක ඉපදිලා එයා වර්තමානයේ මේ වෙනකොට මේ මුළු රටේම ආයුෂ වර්ණයෙන් සැපෙන් බලෙන් පිරිච්චම ධනවත්ම මිනිසයා බවට පත් වුණා. එතකොට දැන් කෙනෙක් මේක දැකලා ප්‍රශ්න කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ මහත්තයා මේ රටේ ප්‍රභූ තැනට පත් උනේ පින නිසා නෙමෙයි. පිනනම් මෙයා දුප්පත් තැනක ඉපදෙන්න බෑ. මෙයා ඉපදෙන්න ඕනේ පරම්පරාගත සල්ලි තියෙන තැනක. පරම්පරාගත ප්‍රභූ තැනක. නමුත් පරම්පරාගත ප්‍රභූ තැනක ඉපදෙන්නේ නැතුව කොහේ හරි දුප්පත් ගොවි පවුලක ඉපදුනේ පින නෙමෙයි මෙයාව මෙතෙන්ට අරගෙන ආවේ. මෙයාව මෙතෙන්ට අරන් ආවේ එයාගේ සෝත්සාහය. එයාගේ වීරයයි කියලා කෙනෙකුට තර්ක කරන්න. නමුත් නෝනා ධර්මානුකූලව ඒ තර්කය කවදාකවත් ගැලපෙන්නේ නැහැ. එතකොට ඇයි මෙයා දුප්පත් තැනක ඉපදුනේ? ඒකත් හේතුඵල ධර්මයක්මයි. මොකද මේ මහත්තයා ගිය ජීවිතේ මිනිස්සෙක්. ගිය ජීවිතේ මේ මහත්තයා මිනිස්සෙක් වෙලා ගොඩාක් පින්කම් සිද්ධ කරනවා. සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. ඒ වගේම යාචක මහත්තුරුන්ටත් දන් දෙනවා. ළමා නිවාසවලටත් දන් දෙනවා. රෝගීන්ටත් දන් දෙනවා. මෙහෙම දන් දීලා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වුණත් නෝන එයා මැරෙන වෙලාවේ එයාට අරමුණු වෙන්නේ සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානයක් නෙමෙයි. එයාට අරමුණු වෙන්නේ තිරිසන් සතුන් අරමුණු කරගෙන දුන්නා වූ දානයක්. නැත්තම් අර යාචක මහත්තුරුන් අරමුණු කරගෙන දුන්නා වූ දානයක්. මේ දුර්වල කුසලයක්. දුර්වල කුසලයට අදාළව නොනා එයා අර දුප්පත් තැනක උප්පත්ති ලබනවා. එතකොට එහෙනම් දැන් එයා මධ්‍යම පාන්තික ගොවි පවුලක ඒ වගේ තැනක ඉපදුනේ හේතුව මොකද්ද? පෙර මිනිස්සෙක් යා අප්‍රමාණ සංඝයානු කරගෙන දන් දුන්නා. නමුත් මැරෙන වෙලාවේ දුර්වල කුසලයක් තමයි මතක් වුනේ. දුර්වල කුසලයට අදාළව දුප්පත් තැනක ඉපදුනත් ශක්තිමත් කුසල් පිටිපස්සේ තියෙනවා. දැන් කුසලයට ඕනේ මේ ශක්තිමත් කුසල් විපාක දෙන තැනට මේ පුද්ගලයාව යවන්න. එතකොට මේ පුද්ගලයාගේ විඥානය කැමැත්ත දැනීම නිරතුරුව සකස් වෙන්නේ පින්කමට යන්නවත් පන්සලට යන්නවත් නෙමෙයි. මොකද කුසලයට විපාක දෙන්න අවශ්‍ය දේශපාලන ප්‍රශ්නෙට ඉස්සරහට යන්න. එතකොට ඒ පස්සේ ගිහිල්ලා 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 එයා දේශපාලනයේ ඉහළම තැනට එනවා. එතකොට ඒ ඉහළම තැනට එන්න පාරක් වෙන්නේ කවුද? පිනම්මයි. එතකොට එහෙමනම් මේ අවුරුද්දක් ලබන වෙලාවෙ නෝනා අපින් කෙනෙක් ඇහුවොත් අපි කුමක් කෙරෙහිද අපේ පිහිට අපේ සරණ අපි පැතිය යුත්තේ කියලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලමත් පින තුලමත් අපි විශ්වාසය කියන්නේ. කුසලයේ තුල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල පින කියන්නේ නෝනා සම්මාදිට්ඨිය අර්ථයමයි. එනිසා ශක්තිමත් ආකාරයෙන් සම්මාදිට්ඨිය වඩන කෙනාට කොතනකදීවත් නෝනා මේ පින කියන කාරණය
අනතුරට දාන්නේ නැහැ. බව නිරෝධය ගැන නෙමෙයි මම මෙතනදි කතා කරන්නේ. සිංගල අවුරුද්ද ගැන කතා කරන්නේ. හැම කෙනාටම නිවන් අවබෝධ කරන්න කියන අපිට බෑනේ නේද? අනිත් භවය ගමන යන අයට ධර්මය කියන මම මේ කියන ධර්මය භවය කැමති කරන භවය ප්‍රාර්ථනා කරන අයට කියන ධර්මයක්. ඒ නිසා නිරේතුරුවම ලබන්නා වූ සිංගල අවුරුද්ද නොනා සම්මා දිට්ඨියේ අර්ථයන් කෙරෙහි විශ්වාසය ඇති කරන අවුරුද්දක් කරගන්නයි අපි දක්ෂ වෙන්නේ. මොකද පිනමයි මේ සියලුම සංස්කාරයන්ට හේතුව අකුසලයමයි මේ දුර්වල සංස්කාරයන්ට හේතුව ඒ නිසා සැපය ඔබ කැමතිනම් සම්මාදිට්ඨිය අර්ථයන් තුල ජීවත් වෙමින් ඒ සම්මාදිට්ඨිය අර්ථයන් තුලින් ලැබෙනා වූ ආනිසංස සිල්පද පහ ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න අපි දක්ෂ වෙන්නු. නිසා කොයින්න වෙලාවකවත් ඔබේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලෝකයාට සංගවන්න යන්න එපා. අපි සැඟවීමෙන් අපි ලෝකයාට ලබා දෙන්නා වූ පූර්වාදර්ශය අහිමි කරමු. අපි ලබන්නා වූ සැපේ සිල්පද ආරක්ෂා කරගෙන ලබමින් ලෝකයාට සම්මා දිට්ඨිය කුසලය පින කෙරෙහි විශ්වාසය ඇති කරලා මේ මාර්ගයට ගමන් කරන පූර්වාදර්ශයක් බවට අපි පත් වෙන දක්ෂ වෙන්න. ප්‍රභූ කියන කාරණය තුල හොඳින්ම තේරුම් ගන්න ඕනේ ප්‍රභූ කියන්නේ මේ ආයුෂ වර්ණයෙන් සැපෙන් බලෙන් පිරුණාය කියන කාරණේ බව ඇත්ත. නමුත් නොන යා සම්මා ආජීවයෙන් ජීවත් වෙන්න කෙනෙක් බවට පත් වෙනවා. තේනාද? සම්මා ආජීවයෙන් ජීවත් වෙන්නේ නැති කෙනෙක් එතෙන්ට අදාළ ප්‍රභූ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයාගෙන් අපිට පූර්වාදර්ශයක් ලැබෙන්නේ නැහැ. එයාගෙන් අපිට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම දිසා පූර්වාදර්ශයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ අවුරුදු ශිරිත විරිත් වලට අපි සම්බන්ධ කරගන්නා වූ වැඩිහිටියන් කියන කාරණය ප්‍රභූන් කියන කාරණය දිනෝනා නිරේතුරුව මෙයා සිල්පද පහ ආරක්ෂා කරන සම්මා ආජීවයන්ගෙන් ජීවත් වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ජීවිතයේ තුල තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මොකද එතකොට තමයි මේ ආදර්ශය අපේ ජීවිතයට ලැබෙන්නේ. එහෙම නැත්නම් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබුණායි කියන කාරණයෙන් තුලින් එයා මිච්ඡා ආජීවයන් තුල නම් ජීවත් වෙන්නේ සිල්පද බිඳගෙන නම් ජීවත් වෙන්නේ නෝනා එයාගෙන් අපිට ගන්න හරයක් නැහැ. එතෙන්ද එවැනි කෙනෙක් ඉදිරියේ එයා ප්‍රභූ කෙනෙක් බවට නෙමෙයි පත් වෙන්නේ ඔබයි ප්‍රභූ කෙනෙක් බවට පත් වෙන්නේ. තේරෙනවද? ඔබ ධර්මානුකූලව ගුණ ධර්ම අතින් ප්‍රභූ භාවයට පත් වෙන්නේ එතකොට මේ අහිංසක ඔබ. එයා නෙමෙයි නේද? ඒ නිසා මෙතෙන්දී මේ ප්‍රභූ භාවය කියන එක නෝනා සම්මා ආජීවයෙන් ජීවත් වෙන සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන සිංහල බෞද්ධයා කියන කෙනා තමයි ප්‍රභූ භාවය කියන තැනට ගන්නේ.